හොඳයි අපි අද කතා කරන්නේ කොහොමද ඉස්කෝල පොත කියන්නේ Nikon font එක Windows 10 සහ Windows 11 මෙහෙයුම් පද්ධති සඳහා ස්ථානගත කරන්නේ කියලා Windows XP Windows 7 සහ Windows 8 සඳහා ගැටලුවක් නැතුව මේ Windows වලට ඉස්කෝල පොත කියන font එක support වෙනවා ඇත්තටම කිව්වොත් Windows 10 සහ Windows 11 සඳහා font එක install කරත් single Tamil IME එක support කරන්නේ නැති ප්‍රශ්නයක් තමයි ගොඩක් අය කියලා තිබුණේ හොඳයි අපි බලමු කොහොමද මේ ගැටලුව විසඳ ගන්න කියලා. මුලින්ම මම ඔයාලට පෙන්නන්නම් දැන් මගේ පරිගණකයේ ස්ථාපනය කරලා තියෙනවා Windows 11 මෙහෙයුම් පද්ධතිය. ඒ වගේම මම දැන් ස්ථාපනය කරගන්න හදන්නේ ඉස්කෝල පොත ෆොන්ට් එක මම දැන් පරිගණකයට ස්ථාපනය කරගන්න හදන්නේ මම කලින් ඩවුන්ලෝඩ් කරගත්තා ඉන්ටර්නෙට් එකේ තියෙන ඉස්කෝල පොත ඩවුන්ලෝඩ් කරන්න ඉස්කෝල පොත ෆොන්ට් දෙකක් තියෙනවා මේ දෙක ඔයාලට පුළුවන් ඉන්ස්ටෝල් කරගන්න මම සරලව කියලා දෙන්නම් මොන විදිහට මේක ඉන්ස්ටෝල් කරන්න කියලා මේක ඔයාලට තියෙන මේ ඉස්කෝල පොත කියන ෆොන්ට් දෙකම එකවර සිලෙක්ට් කරලා මේක උඩ තියෙනවා Windows 10 වල මේක වෙනස් ඉන්ටර්ෆේස් එක මේන මෙනු එක වෙනස් මම Windows 11 භාවිත කරන නිසා මේක ඒ විදිහට පෙන්වන්නේ මම CMO options ගේන එකට යනවා ඒකේ තියෙනවා අපිට install for all users කියලා option එකක් එන්න නැත්නම් install දෙන්නත් පුළුවන් මම install for all users කියන එක click කරනවා හොඳට මගේ පරිගණක ඉස්කෝල පොත කියන font එක ස්ථාපනය කරලා තියෙන නිසා මට කියනවා මේක replace කරන්න කියලා මගෙන් අහනවා මම මේක ES දෙනවා ෆොන්ට් එක මම ES දෙනවා හොඳයි ෆොන්ට් එක ස්ථාපනය වූ පමණින්ම අපිට ඉස්කෝල පොත ෆොන්ට් එක භාවිත කරන්න හැකියාවක් නැහැ මම ඔයාලට පෙන්නන්නම් Microsoft Word එක ඕපන් කරලා හොඳයි මම Word document එකක් ඕපන් කරගත්තා මම දැන් හදන මේක වචනයක් ටයිප් කරලා පෙන්නන්න දැන්ට මට ඉස්කෝල පොත Unicode එක ස්ථාපනය කරලා නැහැ මම ඔයාලට පෙන්නන්නම් මම ඉස්කෝල පොත කියන තැන ටයිප් කරගන්නවා හොඳයි ස්කෝල පොත ටයිප් කරගන්න මම දැන් ටයිප් කරන්නේ මට ඉංග්‍රීසි අකුර තමයි ටයිප් වීමක් සිද්ධ වෙන්නේ මේක අපිට වෙනස් කර දෙන්න අවශ්‍ය නම් සිංගල් ටමිල් IME එක යූස් කරන්න ඕන Windows 7 Windows XP Windows 8 Windows 8.1 සඳහා මේ ගැටලුව ඇති වෙලා තිබුණේ නැහැ සිංගල් ටමිල් IME software එක යූස් කරාම අපිට සිංහල වලට මාරු වෙන්න පුළුවන් අපි අද කතා කරන්නේ Windows 10 සහ Windows 11 වල එන ගැටලුවක් නිසා මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඒ ගැටලුව විසඳන්නේ කියලා. මම මේක ක්‍රෝස් කරගන්නවා. මම මේ කියන ස්ටෙප් ටික බලාගන්න. මම මගේ අන්තර්ජාල සම්බන්ධතාවය ස්ථාපනය කරගන්නවා. දැන් මම කරන ස්ටෙප් එක ඔයාලා බලාගන්න. මම යනවා start button එකට. Windows 10 වලත් භාවිත කරනවා නම් ඔයාලා Windows 10 වල start button එක click කරන්න. ඊට පස්සේ settings කියලා option එකක් තියෙනවා අපිට. මේ settings කියන option එකට ගිහිල්ලා අපිට මෙතන තියෙනවා එන dialog box එකේ time and language කියලා option එකක්. ඔයා එක click කරගන්න. ඒක click කරගත්තට පස්සේ ඔයාලට තියෙනවා language and region කියලා option එකක්. ඒක click කරගන්න. මෙතන තියෙන්නේ දැන්ට පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන languages. දැන්ට වගේ පරිගණකයේ ස්ථාපනය කරලා තියෙනවා English United States කියන font එක. කියන්නේ English තමයි ස්ථාපනය කරලා තියෙන්නේ. මම දැන් හදන්නේ සිංහල පරිගණකයට ඇඩ් කරගන්න මම මෙතන ඇඩ් ලැන්ග්වේජ් කියන බටන් එක ක්ලික් කරලා හොඳයි මෙතන තියෙනවා චූස් ද ලැන්ග්වේජ් ටු ඉන්ස්ටෝල් කියලා ඔප්ෂන් එකක් මෙතන අපිට විවිධ ලැන්ග්වේජ් තියෙනවා විවිධ රටවල අපිට පුළුවන් මෙතනින් සිංහල කියන එක සර්ච් කරන්න සිංහල කියන සර්ච් කරගන්න මීට පෙර Windows 11 මෙහෙයුම් පද්ධතිය සඳහා සිංහල ලබා දී තිබුණේ නැහැ Windows 10 සඳහා ලබා දී තිබුණා දැන් Windows 11 සඳහා ලබා දී තිබෙනවා සිංහල ඔප්ෂන් එක මම මේක ක්ලික් කරනවා ඔව් මේ ක්ලික් කරගත්තාට පස්සේ මෙතන next කියන බටන් එකක් ඔයාලට පේනවා ඉතින් මේ next කියන බටන් එක ඔයාලා ක්ලික් කරගන්න ඔයාලා සිංහල language එක සර්ච් කරනවා මේකට ඔබ මතක තියාගන්න අන්තර්ජාල සම්බන්ධතාවය තියෙන්න ඕන හොඳයි මෙතන අපිට තියෙනවා optional language features කියලා ඔප්ෂන් එකක් මේක language pack කියන එක තමයි ටික් කරලා තියෙන්නේ language pack කියන එක ටික් කරලා තියෙද්දි අනිත් මෙතන තියෙනවා language preference scale option එක set as my windows display language කියලා ඒක ටික් එක දෙන්න එපා එකකින් කරන්නේ ඔයාගේ පරිගණකේ
මෙහෙම පද්ධතිය සම්පූර්ණයෙන්ම සිංහල බවට පරිවර්තනය කරන්නද කියලා අහන්නේ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය කෙනෙක්ට නම් එහෙම දෙන්න පුළුවන්. මම ඒ ඔප්ෂන් එක දෙන්නේ නැහැ. මම මේක ඉන්ස්ටෝල් කියන බටන් එක ක්ලික් කරගන්නවා. හොඳයි සිංහල පෙන්ඩින් කියලා වෙරිලා තියෙනවා වලට එනවා. දැන් පරිගණකයට සිංහල ස්ථාපනය වෙනකම්ම තියෙන්නේ. මොනවද පෙන්වන්න මෙතන ලැන්ග්වේජ් ඔප්ෂන් වලට ගියාම ඔප්ෂන්ස් වල ගියාම පෙන්වනවා. බේසික් ටයිපින් කියන කොටස දැන් ඩවුන්ලෝඩ් වෙමින් පවතිනවා. ලැන්ග්වේජ් පැක් කියන එක පෙන්ඩින් වෙමින් තමයි තියෙන්නේ. ඔගලන්ට පාත් එක නැවත බලන්න අවශ්‍ය නැහැ. වීඩියෝ එක අපස්සට ගිහින් බලන්න කොහොමද අපි මේ ලැන්ග්වේජ් ඇන්ඩ් රීජන් කියන ඔප්ෂන් එකට ආවේ කොහොමද කියලා. Windows 10 වල මේ විදියටම වැඩ කරන්නේ. මේ සුළු වෙනස්කම් ටිකක් විතරයි තියෙන්නේ. ඒක නිසා ඔගලට ලේසියෙන්ම මේ පහසුකම මේ විදියට අදාරන්න පුළුවන්. සිංහල ඉන්ස්ටෝල් වෙන්න පවතිනවා. කීපදෙනෙක් කියලා තිබුණා මේ ගැටලුවක් ඇවිල්ලා තිනවා. සමහර වචන ටයිප් කරන්න බෑ ස්කෝලපද ෆොන්ට් එකෙන්. Windows 10 සහ Windows 11 මේ පද්ධතිය වල බොහෝ වෙලාවට Windows 11 මේ පද්ධතිය තමයි මේ ගැටලුව ඇවිල්ලා තිබුණේ. Windows 10 වලත් ඒ ගැටලුව තිබුණා. ලැන්ග්වේජ් පැක් කියන ඔප්ෂන් එකක් දැන් ඩවුන්ලෝඩ් වෙනවා. බලමු. අපි Microsoft Word සහ Photoshop ඒ වගේම Illustrator softwares වල සිංහල ගැටලුව ටිකක් විසඳගත්තා. ඒ Unicode fonts නෙමෙයි FM fonts වල. දැන් බලමු Unicode font වල මේ ගැටලුව විසඳගන්නේ මොන විදිහට කියලා. Basic typing කියන එක install වෙලා අවසන්. අපි බලමු language pack එකත් install වුණාම. හොඳයි. ඒ කොටස් දෙකම language features අතරේ language pack එක සහ basic typing කියන options දෙකම install වෙලා අවසන්. මම word එක ගන්නවා. මම blank document එකක් ගන්නවා. හොඳයි. මම ඔයාලට පේන්න ඇති task bar එකේ කෙළවරේ මෙතන කියලා ඉංග්‍රීසි සහ සිංහලවට මාරු වෙන්න මම ක්ලික් කර ගන්නවා. මෙතන ඔයාලට පේනවා ඇති සිංහල ඇවිල්ලා තියෙනවා. මිට පෙර අපේ පරිගණකයේ සිංහල ස්ථාපනය කරලා තිබුණේ නැහැ. දැන් ඔයාලට සිංහල ඔප්ෂන් එක මෙතන පේනවා. මේක ඔයාලට මාරු වෙන්න පුළුවන්. ෂෝට්කට් එක තමයි ඕල්ට් එක සහ ෂිෆ්ට් එක. ඒකට ඔයාල ලැන්ග්වේජ් දෙක අතරේ මාරු වීමක් සිදු කරගන්න පුළුවන්. ටයිප් සෙටින් කරන කෙනෙක් තමයි මේක ගෝල් වැඩගත් වෙන්නේ. සිංහල ඔප්ෂන් එක දීලා තියෙනවා. කර්සර් එක තියමු කම මෙතන ස්ක්‍රෝල් කරද්දී වෙනස් වෙනවා. දැන් මම ඔයාලට පේන්න ඕන නිසා ෆොන්ට් එක ටිකක් පිටි කරගන්නවා. මම මේක ටයිප් කරගෙන දෙපාර්තමේන්තු කියන වචනය. මොකද ඒ වචන වල තමයි බොහෝ වෙලාවට ගැටලු ඇවිල්ලා තියුනේ ගොඩක් අතට. ඔව් දැන් ඔයාලට පේනවා ඇති. මම ටයිප් කරා ටයිප් කරපු එක වදින්නේ මෙන්න මෙතන පුංචි බොක්ස් එකක. ඒකට හේතුව මේ Unicode සිංහල සපෝට් නැතිවීම Windows 11 මෙහෙම පද්ධතියට. ඒක හදාගන්න ක්‍රමය මම කියන්න. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මේක ක්ලෝස් කරලා සිංහල Tamil IME setup එක ඔයාලගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න එක. ඒක දැන් අපි ඉන්ස්ටෝල් කරගමු. මම ඒක ඔයාලට පෙන්නන්න. එතන dialog box එක අපි yes කරගමු. හොඳයි මම මේක ඩෙක්ස් ඊට පස්සේ සිංහල සහ ටැමිල් දෙකම ඉන්ස්ටෝල් කරන්න දානවා. මම මට දැන් අවශ්‍ය සිංහල විතරයි. මම සිංහල දෙනවා. ඊපස්සේ නෙක්ස්ට් දෙන්න. දැන් අපේ පරිගණකයට මේක ස්ථාපනය වෙලා අවසන්. ඊට පස්සේ 20ක් ගියන් පස්සේ අපිට පුළුවන් නැවත මැෂින් එකේ සිංහල භාවිත කරලා බලන්න. හොඳයි. මේක මැසේජ් එක කරගත්තා. රීස්ටාර්ට් එකෙන් පස්සේ අපි බලමු. මම වර්ඩ් එකක් ගන්නවා. මම සිංහල වලට මාරු වෙනවා. මම ඩිපාර්ට්මන්ට් එකේ නැතිව ටයිප් කරනවා. ඔව් දැන් ඔයාලට පේනවා ඇති ඒ ගැටලුව විසඳිලා තියෙනවා. පැහැදිලිවම මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. මගේ වැදගත් වීඩියෝස් බලන්න අපි subscribe කරලා වීඩියෝ හොඳ නම් like කරලා අනිත් අයට දකින්න share කරන්නත් අමතක කරන්න එපා. අපි අලුත් වීඩියෝ එකකින් කමු. ඒක ඔබට සුබ දවසක්.